ගමන සුබවේ රටම එක්වේ දිවිය දැල්වේ සමට ජයවේ ගමන සුබවේ රටම එක්වේ දිවිය දැල්වේ සමට ජයවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නුවරඑළියේ පැවති ජන රැලියට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සමගි ජනසන්ධානයේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. විශාල සංවර්ධනයක් කරා එතුමාට මේ රට අරන් යන්න පුළුවන්. සුපසාධනය පමණක් නෙමෙයි, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, ආර්ථිකය, සංචාරක මේ සියල්ල එතුමාට සංවර්ධනය කරන්න පුළුවන් කණ්ඩායමක් එතුමාත් එක්ක ඉන්නවා. එහෙමනම් මේ රට ගොඩ ගන්න පුළුවන් අපිට විතරයි. එහෙමනම් 21 වෙනිදා ඔබතුමන්ලා සියලුම ඡන්ද ලක්ෂ 3-4කින් මේ ප්‍රදේශය ජයග්‍රහණය කරලා තමන්ගේ ප්‍රබල අමාත්‍යවරු මේ ප්‍රදේශයට පත් කරගෙන සියලු දෙනාට ජයග්‍රහණය කරන්න ඒ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් එදා ගාමිණී සහනායක මැතිතුමා බලාපොරොත්තු වෙච්ච අනාගතය ලබා දෙන්න අපි කටයුතු කරනවා. නියත වශයෙන් මේ රටේ නැවත වරක් ගම්මුදා යුගයක් ආරම්භ කරනවා. රණසිංහ ප්‍රේමදාස යුගයක් අපි ආරම්භ කරනවා. ඒ වගේම කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු දරුවන්ට මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය හරහා ලබා දුන්න අනාගතය හා සමානව ලලිත් ඇතුළත් මුදලි මහපොළ යුගයක් අපි ආරම්භ කරනවා කියන එක මේ අවස්ථාවේදී පුරුදු වෙනවා. කන්දොඩ උදලට තමුන් වහන්සේලාට නැවත වරක් මේ රටේ මහවැලි යුගයක් ගාමිණී යුගයක් අපි ආරම්භ කරනවා කියලා තමුන් වහන්සේලාට ප්‍රකාශ කරමින් අනාගත මේ රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් අපේ ජනතාවට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පාලනය තමයි ස්වර්ණමය අවස්ථාව. මට දන්නවා ඒක. ඒ නිසා සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති ධුරේ පත් වෙනකොට අපේ රටේ අපේ ජනතාව අතර ස්වර්ණමය අවස්ථාවක් ඇති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජනසභිය කියලා ගුරුවරු 25000ක් අපේ රටට බී කරපු එකන තමයි රණසිංහ ප්‍රේමදාස. එතුමාගේ පුතා බලාපොරොත්තු වෙනවා මේ රටේ දූෂ්‍යය නැති කරන්න ඕන, වංචාව නැති කරන්න ඕන, ජනතාවට වැඩි වැඩි වැඩ කරන්න ඕන. කරුණා කරලා අපි මේ වාර නුවරඑළිය දිස්ත්‍රික්කයක ලක්ෂ 2 වෙඩි ඡන්දා වෙඩි ඡන්දයෙන් සජිත් ප්‍රේමදාස දිනනවා කියලා අපි කියනවා. අනුර කුමාර දිසානායක, ඔයා අද ඊයේ නෙමේ රනිල් එක්ක ඩීල් දැම්මේ. ඔයා 2015 රනිල් එක්ක ඩීල් දැම්මා. ඒ නිසා තමයි අරලිය ගහ මන්දිරයේ ආපැත්තේ තියෙන බිල්ඩින් එක අනුර කුමාරට දීලා හොරු අල්ලන වගකීම යාට දුන්නේ. අල්ලපු හොරෙක් ඉන්නවද? අනුර කුමාර ඔයාට බෑ. ඔයාට කුසි කර්ම වාරි මාර්ග ඉඩම් පසු සම්පත් අමතකම දුන්නා. කරපු දෙයක් තියෙනවද? ඔයා වැඩබැරි ඩාසන් කෙනෙක් කියලා අඳුනගෙන ඉවරයි. සමහරු කියනවා දීලා බලමුලු, වහකුප්පියක් හම්බුනොත් මේක බීලා බලමු කියලා කියනවාද? අන්න ඒ වගේ තමයි, දීලා බලන්න දෙයක් නැහැ, මේක වහකුප්පියක්. අපි සජිත් ප්‍රේමදාසට සාකේතන මොකටද? අපගේ நாயකයා පොඩි මිනිසෙක දුක දන්නවා. ඒක නිසා එතුමා දිනුවත් මෙරටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට ඔක්කොම කෙලි සේවය කරනවා. දැන් බලන්නකෝ රනිල් මහත්මය මොනවද කියන්නේ? යම්පිකාරයට කියනවා සයිද සඳනන්න කියලා. අපි මේ පාරේ රනිල් මහත්මයට පාඩමක් වුණා. මොකද්ද එතුමා කිව්වේ? ලංකාම්බරාව ගම්මන කරනවා කියලා. අපිට නම් එපා. සෙප්තැම්බර් 21 වෙනිදා දේපාන්දර කියලා ටෙලිෆෝන්ට සඳනන්න එතුමා සර්වේ දිනපස්සේ අපි මේ ලංකාවට හොඳ වෙයි කියලාමයි නියන වෙනවා. මම ඔබට පොරොන්දු වෙනවා. අපේ ජයග්‍රහණයත් සමග පළවෙනි පියවර හැටියට තරුණ පරම්පරාව වෙනුවෙන් අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා 4කින් ආරම්භ කරලා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 7ට තවත් කර්මාන්ත ශාලා 7ක් ආරම්භ කරලා මේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍ය දියුණු වෙන දිස්ත්‍රික්කයක්, ජනතාවගේ අතමිට සරු වෙන දිස්ත්‍රික්කයක් බවට නුවරඑළිය දිස්ත්‍රික්කය අපි දියුණු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබ සියලු දෙනාටම ඉඩමක නිවසක අයිතිය අපි අනිවාර්යෙන්ම ලබා දෙනවා. ලයින් කාමරස්සේ ගම් හදන්න අවශ්‍ය නැහැ. ඔබ වෙනුවෙන් වෙනමම උදා ගම්මාන වැඩසටහනකට අපි මුල පුරනවා. මේ ආදරණීය වතු ප්‍රජාවටත් අපේ රටේ තරුණ පරම්පරාවටත් නියත වශයෙන්ම වගා ඉඩමක අයිතිය ලබා දීලා කුඩා තේවතු හිමියන් හැටියට ජන සමාජයේ ජීවත් වන්නට අපි ඊට ප්‍රස්ථාව සලසනවා. තමන්ගේ දූපුතුන්ට අගන අධ්‍යාපනයක් ලබා දෙන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. දවිල මාධ්‍ය ජාතික පාසල් ආරම්භ කරලා ඒ වැඩපිළිවෙල තුලනුත් දූ දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනගන්නට අපි කටයුතු කරනවා. මුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේම ජනතාවට කියනවා රණසිංහ ප්‍රේමදාසගේ නාමයෙන් හැමෝම එකතු වෙලා අපේ ගමන දිනවන්න.